වැටවල් ගහලා මායින් කරලා දෝෂර කරන්න හදන භූමිය කියන පෞරාණික ස්ථාන. ඔව්. ඒක බලන්න. අපි පොඩ්ඩක් ආවා. හරි එන්නකෝ සමන්ත සහෝදර කියයි විස්තරේ. හාමුදුරුවෝ තින්න. සාලා භූමියට වෙන් කරපු ඉඩමේ පුරා විද්‍යා ස්ථාන තැනකට ස්ථානකට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. මේ ඇවිල්ලා තියෙන ස්තූප ගොඩැල්ල. මේ තියෙන ස්තූපුල් ස්තූපේ පාදම මේ ගල් මේ වටේට මේ පාදම තියෙන්නේ. ඔව්. දැන් මේ මගේ කතාවක් නෙවෙයි මම මේ කියන්නේ. මේක මේ භූමිය දෙනකොට 2005 6 කාලේ අපි පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ මේ ගම්වැසිය දැක්කම මේවා තියෙනවා. එහෙනම් අපි කිව්වා මේක පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඇවිල්ලා මේක පරීක්ෂා කරන්න කියලා. ඔව්. ඒ අනුව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ මෙන්න පරීක්ෂා කරලා දීපු වාර්තාව. මේකත් ගන්නකො කැමරාවට හොඳට. ඔව්. මේ 2007 10යි 17 දිනේ. මෙන්න මේ තුන් දෙනා තමයි පරීක්ෂාව කරේ. ඔව්. පුරා විද්‍යා පරිශ්‍ර සහකාර ප්‍රාදේශීය පුරා විද්‍යා කාර්යාලයේ දියතලාව සරත් කුමාර්, රංජිත් කුමාර්, අරංජිත් කුමාර්, පරාක්‍රමලි බණ්ඩාර, සමීර ආර්යතිලක කියන නිලධාරියා ආවිල්ලා පරීක්ෂා කරා. දැන් මේක මේකත් දවස් ගානක් මේ පරීක්ෂා කරලා මේ වාර්තාවක් නිකුත් කරලා තියෙනවා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ. මේක තියෙනවා බලලා. ආන්න අතන වල තියෙනවා. නිදන් හාරපු වල. මේ තමයි උස. යංගෝ ඒ වලත් පෙන්වන්න අපි. නිදන් හාරපු තැන. ඒ නිදන් හාරලා අරන් දේවා. ඒක ඉතින් දන්නේ නැහැ. ඉතින් ඒවා ඉතින් අහන්න වෙනවා. ඒක දන්නේ නැහැ. හාරපු තැන තමයි අහන්න ඕනේ. තමයි අහන්න ඕනේ. දැන් මේ ඉතුරු නිදන් ටිකක් ගන්නේ කියන ප්‍රශ්න තමයි තියෙන්නේ. මේකට මේ සජිත් ප්‍රේමදාසගේ සම්බන්ධයක් නැද්ද? නැහැ. ඉතින් ඒ කට්ටියත් ඉතින් මේ ව්‍යාපෘති වලට අනුග්‍රහය නම් දත්තනවා. ඔව්. වැඩි ඉස්සරහට එන්න. ඔය ඉස්සරහට යන්න එපා. ඔය තියෙන බල. මේ තියන්නේ ඔය ආරපු වල. ඒ කියන්නේ ස්තූපේ මැද. හා. හරි. එතකොට දැන් මේ නිදානේ කට්ටියක් ගත්තානේ. ඔව්. දැන් මේ අක්කර 85000 නිදානේ තමයි දැන් දෙන්නේ යන්නේ ඊළඟට. ඊළඟ. ඉතින් මේවා අපේ රටේ ගෞරවනීය මහා සංගරත්න. දේශප්‍රේමී ජනතාව මේ වගේ ඓතිහාසික බිමක් වෙල්ලස්සේ දෝසර් කරලා ස්ථාගාරයක් හදන්න දෙනවද කියන එක තමයි දැන් අහන්න වෙලා තියෙන්නේ. ප්‍රශ්න. හම්දුරංගෙම තහන්න ඕනේ. ඒක ඒ ප්‍රශ්නේම ඔබ වහන්සලා මේ ගැන මෙච්චර විරුද්ධව කටයුතු කරන්නේ ඒකයි නේද? කියන්නේ අපි දැන් මේ විශ්වාසනීය සම්මතන තමයි. අපි දැන් සූදානම් වෙන්නේ මෙහෙම. ඔව්. මේ මේවා දැන් මේ විදිහට ඩෝසර් කරලා බහුජාතික සමාගම් වලට දෙනවට විරුද්ධව. මේ අපේ උරුමේ, බෞද්ධ උරුමේ. අපේ බෞද්ධ ඉතිහාසයේ මේ ඩෝසර් කරන්න සූදානම් වෙනවා. ඒ නිසා අපි සූදානම් වෙනවා ඉදිරියේදී මේ ස්තූප ගොඩනැගිලි රැකගන්න. අර ස්වභාවික ලෙන් ඒ වගේම කටාරම් කොටපු ලෙන් කටාරම් කොටපු ලෙන් කියන්නේ අනිවාර්යෙන් රහතන් වහන්සේලා වැඩ සිටි භූමි මේවා. ඉතින් ඒ නිසා අපි සෝදානම් කරනවා මේ මේ පාලකීන්ට මේක රකලා දෙන්න බැරි නම් මේ මහා සංඝරත්නේ වෙල්ලස්සේ මහා සංඝරත්නේ වශයෙන් මේක වෙල්ලස්සේ පන්සල හදන්න පටන් ගන්නවා අපි. මේ භූමිය රැක ගන්න. මේවා සාංගික පොළව. මේවා සාංගික මහ පොළව. එහෙම බහුජාතික සමාගම් වලට දෙන්න ඔය පාලකීන්ටවත් කාටවත් අයිතියක් නැහැ. එනිසා මේව අයිති සාංගික දේපොළ සාසනයට. සාසනය දැන් අපි මහා සංඝරත්නය දැන් සිය ගණනක් වඩම්මගෙන ඇවි ජනතාවත් එක්ක එකතු වෙලා මේවා සුද්ධ කරලා මේවාග අපි වන්දනාමාන කරන තැඹවට පත් කරලා මේවා ආරක්ෂා කරන්න වෙල්ලස්සේ පන්සල අපි නොබෝ දිනකින් හැකි ඉක්මනින් හෙට අනිද්දාම අපි ආරම්භ කරන්න සූදානම්. දැන් මේක මේ වැඩසටහන බලනායකින් ඉල්ලීමක් කරන්න වෙනවා. ඔව්. මේ රටේ 1815 මාර්තු මාසේ දෙවෙනිදා කන්ද උඩරට මගුල් මඩුවේදී ගිසුමක් ගහලා මේ රටම යටත් කළා දුන්නානේ. ඔව්. සුද්ධට දුන්නා. අන්නේ වෙලාවේ මේ මාතෘභූමිය නිදහස් කරගන්න තමයි වාරියපොළ සුමංගල හාමුදුරු, ඊයගම රතනපාල හාමුදුරු, පුඩාපොළ ශ්‍රී රාහුල හාමුදුරු, අපේ නාපේ රේවත හාමුදුරුවන්ගේ නායකත්වයෙන් ජනතාව දැනුවත් වෙලා කැප්පෙටි පොල්ලා, කිවුලේ ගෙදර මොහොට්ටාල්ලා, බූටෑවේ රටේ රාල්ලා, එතකොට කොහකුමුරේ රටේ රාල්ලා, මීගහපිටි රටේ රාල්ලා, බදුළුගම්මන රටේ රාල්ලා ඇතුළු මේ ප්‍රදේශයේ ජනතාව ඌව වෙල්ලස්සෙන් තමයි නැගිට මේක බේරගන්න. එතකොට මේ මිනිස්සු මේ සටන් කළා අපිට මේ නිදහසක් යම් පමණකට ආරම්භ දුන්නා. දැන් මේ ආපහු යටත් වීමක් නෙවෙන්නේ. එහෙනම් අපි මේ අර ආරම්භ කරලා තියෙන්නේ දෙවැනි නිදහස් අරගලේ. ඉඩම් ටික විකුණනවා, අපේ බලාගාර විකුණනවා, තෙල් ටැංකි විකුණනවා, රටම යටත් වෙනවානේ. දැන් මේක නිදහස් කර ගැනීම සටන. ගෝල් ෆේස් එක වික්කට මේව විකුණන්න. ගෝල් ෆේස් එකත් රකින්න ඕනේ, මේකත් රකින්න ඕනේ. හරි විදියෙන් නම් අපි වෙල්ලස්සෙන් පටන් ගමු. ගෝල් ෆේස් එක රකින්න මිනිස්සු නැහැ. නමුත් අපිට හිතෙනවා ඌව වෙල්ලස්සෙන් මේ ආරම්භ කරපු දෙවැනි අරගලේ ඒකට සාර්ථක කරගන්න පුළුවන් කියලා. අපි එහෙම කියන්නේ, ඒ කියන්නේ ඒ පළාත් වලට වැඩිය සහෝදරයා මං අදහස් කරේ ඒකයි. මේ ඒ පළාත් වලට වැඩිය මේ පළාත් වල මේ අයිතිය උරුමය සම්බන්ධ මිනිසුන්ගේ තියෙන කැක්කුම ඒක හරියට හරි. මොකද
ඔය කැප්පටි පොල්ලගේ ඔය අපේ ඉහෙකම රතනපාල හාමුදුරන්ගේ ලේ ධාතුව තියෙන මිනිස්සු තමයි මේ ඉන්නේ. අන්න ඒක. ඉතින් අපේ කකි එනවා මේක. දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අනිවාර්යෙන් මේ බිම රකින්නවා. මේ දෙවෙනි අරගලේ ආරම්භ වුණේ ඉතින් අපි ලෝකවැසියන්ට රටවැසියන්ට කියන ආගමක් ජාතියක් ભેදයක් පැත්තක දාන්න මේ රට නිදහස් කර ගැනීමේ මධ්‍යස්ථානයක් ආගමික සිද්ධාස්ථානයක් හැටියට මෙතන ගොඩනගන්න ඕනේ. අන්න ඒකට අපිට කාගේ සහයෝගය උදව්ව මේකට ලබා දෙන්න. මොකද මේ ජාතිය රකින්න මේ ආගමික ස්ථානයක් ආරම්භ කරන්නේ එක ආගමකට නෙවෙයි රටක් රකින්න පන්සලක් හදන්න යනවා. කවුරුත් මේක සහයෝගය දෙන්න කියන ඉල්ලීමත් අපි මේ වෙලාවේ කරනවා. මේ දිස්ත්‍රික්කේ ඒ කියන්නේ දිස්ත්‍රික්ක ඔයාගේ බල ප්‍රදේශය ඒ කියන්නේ ඔයා ඡන්දේ ඉල්ලන සමන් සහෝදරයා ඒ පළාත බදුල්ල ඒ වගේම තව මගේ දිස්ත්‍රික්කේ බදුල්ල බදුල්ල නමුත් මේකේ වැඩිම ඉඩම් ගන්නේ අම්පාරෙන්. ඔව්. ඊළඟට ගන්නේ මොනරාගලේ. ඊළඟට අපෙන්. බදුල්ලේ අයට වගකීමක් තියෙනවා මේ වගේ කතා කරන්න පුළුවන් මේ වගේ හැඟීමක් තියෙන මිනිහෙක්ව පාර්ලිමේන්තුවට යවන්න. අපි ඒකයි හැමතිස්සෙම පුන පුනා කියන්නේ කරුණාකරලා තමුන්නාන්සලාගේ වගකීම ඉෂ්ට කරන්න එහෙම නොකොලොත් මේවා කොහොම හරි වුන් අනිවාර්යෙන් විකුණනවා. ට්‍රැක්ටරේ මේ විකුණන්න හදනවයි කියන මේ මහා භූමියේ මැද්දට අපි ආවා. දැන් මෙතන අපේ ගමේ අමල දාත්තලා අපිට තේ එකක් දෙනවා. සමන්ත සහෝදරයාගේ කට්ටිය. අපි මේ එන මලි අපි තේ එකක් බමු. අවසරයි හම්දුරනේ. අපි තේ නැහැ. වාන්සල ඊළඟට යෝ. ඊළඟ පදයක් කරන්න ඉබයි නේද? මේමයි. එන අපේ හම්දුරනේ. දවල් දානෙත් නේ කොතන මේවා කරන්න ඕලා දින තමයි. වෙල්ලස්සේ මඤ්ඤොක්ක මේ අම්මගේ පය තමයි අතන කඩලා දාලා තියෙන්නේ. ආ එහෙම. ඔව්. දැන් ඒ උනාට මේ අම්මලා සක්නාත් පැරලා නැහැ. මේ හම්දුරන්ගේ ඔක්කොම හම්දුරන්සලාගේ උදව්ව තා සමන් සහෝදරලා ඔක්කොම එකතු වෙලා මේ මෙසුන් ආපහු නගා හිටවන්න. අපිත් ඒකට උදව්වට තමයි මෙච්චර දුර ආවේ.
ట్రాక్టరే కొచ్చర దూర ఆ పలవేన దවස ట్రాక్టర్ ఆ తడి రోడ్ ది పొడ కియన్న ఒక ఏకన విస్తరే අපිට දැන් ඇහුందා තියෙනది පොඩක් ඔව් බස්තන කිය ඔයාලේ වෙනවා යන්න දෙයක් නැහැ ඉතින් අපි වැන්දා ඇඬුවා අල්ල කන්දේ අපිට වලක් කාරලා දාන්න කිව්වා අපි භෝග විනාශ කරන්න එපා ගෙවල් දොරවල් විනාශ කරන්න එපා කියලා අපි ඉතින් දුක් විඳලා මහන්සි වෙලා වියදම් කරලා මේ බැංකු ණය වෙලා අපි හදාගති භෝගේ එයාලා ඇවිල්ලා භෝගේ විනාශ කරලා හිටිපි පැල්පත් කඩලා දාලා විනාශ කරලා අපි පාරට හැදලා දැම්මා ඊට පස්සේ අපිට ඉන්න දෙන්න නැතුණු ඉතින් අපි ඔය මෙන්න මේ පැලේ ඉන්න අර එහා පැත්තේ රායලක් පැලේ හිටියා ওই ගස් යට ඒ අතන මෙතන තමයි අපි ඉන්නේ ඉතින් අපිට දැන් කරන්න දෙයක් නැහැ දැන් වනසත්තුත් අපේ භෝග විනාශ කරලා දැන් අපිට ඉන්න තැනක් නැහනේ ගිහිල්ලා එතන ඉන්නත් බෑනේ රෑ ගිහිල්ලා ඉන්න බෑ ඒ හින්දා ඉතින් ඒ මේ අතරතුරේ මේ වගේ ඉන්නකොට ඒ වනසතුන්ගේ මේ විනාශ වෙනවා ගමේ කට්ටි 300ක් විතර ඇවිල්ලා නිලධාරි 1000ක් විතර ඇවිල්ලා මේ මේ රාජකාරී කරන ඒ කට්ටියත් ඇවිල්ලා පොලිසියේ මහතුරු ඒ සියලු දෙනාම ඇවිල්ලා අපේ බෝග ටික විනාශ කරලා ඒගොල්ලෝ ගියා යන්න ඉතින් අපිට දැන් එන්නේ යන්න තැනක් නැහැ කන්න දෙයක් නැහැ දැන් ආපහු ඒක හදන්න හැදුවොත් ඒක තමයි ඔබතුමාලගෙන් මං ඉල්ලන්නේ අපිට එතන ඒක හදාගන්න අපට අවශ්‍යයක් ලබා දෙන්න අපිට ඉන්න තැනක් නැහැ දැන් උසාවිය තහනම් කරලා තියෙන එක හදන්න උසාවියෙන් තහනම් කරා කියලා තමයි ඇවිල්ලා විනාශ කරේ ඒ වුණාට දැන් උසාවියෙන් කියන්නේ කොහොමද මේ ගේ කඩන්ඩි කිව්වා බෝම් විනාශ කෙන්න එපා කිව්වා කියලා කියන මම උසාවියෙන් මේ අප මේ දෙසැම්බර් මාසේ වෙනකන් ඒගොල්ලන්ට කාලේ තියෙනකන් ඇවිල්ලා අපිට මේ විනාශ කරලා තියෙන අපේ වැ අපේවත් විනාශ කරලා අපේ බෝගත් විනාශ කරලා මේ මැසි බල් මැසින් ගෙනල්ලා මේවා මේ රෝසරියක් වෙන ගෙනල්ලා ඉතින් දාස් ගානක් ඇවිල්ලා තමයි මේ මගේ මේ හත් අට දෙනෙකුගේ මේ පැල්පත් විනාශ කරන්න දාස් ගානක් ආවා එදා මේ පැත්ත මේ පිරිලා හිටි අපේ හේනේ ඉඳලා මේ ඉන්න තැනක් නැතුව ඉන්න තැනක් නැතුව පිරිලා කට්ටි ඇවිල්ලා තමයි විනාශ කරලා ඒගොල්ලෝ දැන් හිනා වෙනවා අපි දැක්කන් පස්සේ හිනා වෙනවා කියනවලු මේ අපිට දුන්න වැඩේ දැන් අපේ කාලේ තියෙන්නේ කියලා එයාලා කියනවලු ඉතින් ඒක දේශපාලන වැඩක්ද ඔව් ඔව් හොඳයි බොහොම ස්තුතියි ඒක සුන් දෙනවා නේද මේ මේ මේක නේ මොන දේ කරේ කියන්නේ ගතපාරල් කියල කියන්නේ මේක අරන් මේ මතුරන් ටෙම් පච්චු වෙනවා ආ දැකලා තියෙනවද ගස් මහන කරන මේ තියෙනෙත් එකක් රට මේ භූමියේ බොහෝ ගස් මහන කරපුවා තියෙනවා හරි අපි බලමු අහලා මේක ගැන අපේ සලාම සමන්ත විද්‍යාරත්න සහෝදරයා මොකද කියන්නේ කියලා මොකද මේ ගස් මහන කළේ මේක සත්‍ය ඓතිහාසික භූමියක් ඔව් එක පැත්තෙන් ඓතිහාසික වෙන ඉතිහාසය දෙල්ලස් මේ වර්තමාන ඓතිහාසික භාවයට මේ භූමිය පත් කරා පත් කරපු කෙනා තමයි ආපාලන ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හා ඒ ජනාධිපතිතුමා ඇවිල්ලා පරිසර ඇමති ඒ කාර්ය ජනාධිපතිතුමාට පරිසර ඇමති එතුමා තීන්දුවක් ගත්තා මේ ඓතිහාසික භූමියේ මේ කියන මේ පරිසර පද්ධතිය සහිත මේ ඉඩම අක්කර 572ක් බහුජාතික සමාගමකට උක්වගාවක් සඳහා පැක්ටරි භූමියක් හදන්න දෙන්න. එතකොට අපිට මේක දෙන්න පුළුවන් කමක් නැහැ. මේ සතා සීපාව ඉන්න කැලේ සහ මේක අලියැත්තු ඉන්න තැන. අන්න ඒ වෙලාවේ අපේ ප්‍රදේශයේ මහා සංගරත්නයේ පෙරටු කරගෙන පරිසර සංවිධාන පෙරටු කරගෙන මේ ගම්වැසි ජනතාව මෙන්න මේ කියන භූමිය මැසි ගැහුවා මේ වගේ. මහා මැසි ප්‍රමාණයක් ගැහුවා. දානයක් දෙන්න. ලෝක පරිසර දිනේ. ඒ කියන්නේ 2000 2017 ජූනි 5 වෙනිදා තමයි මේ දානි සූදානම් කරේ. මොකද මෛත්‍රීපාල මහත්තයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා පරිසර ඇමති පරිසර හානියක් කරන්න මේකේ මුල්ගල තියන්න එන්න හදපු දිනේදා. ඊට පස්සේ මේකේ මැසි ගහලා මහා දානයක් සූදානම් කරලා අපේ මහා සංගරත්නයේ දෙහිගම ගම්මානයේ ඉඳන් හේවිසිනාද මැද්දේ මෙතෙන්ට වැඩම කරා. වැඩම කරලා මේ තැන්වල දානේ වලදන් ඉස්සලා අපි මේ ගස් සියල්ල පැවිදි භාවයට පත් කරා. සාමාන්‍ය අපේ බෞද්ධ සංස්කෘතියේ ගහක් පැවිදි කරාට පස්සේ ඒ ගහට පිහියක් තියන්න බෑ. පොරවක් තියන්න බෑ. හැබැයි ඉතින් සිංගප්පූරු කාර්යයට අනක් ගුණක් නැහැ, රාජපක්ෂට අනක් ගුණක් නැහැ, මෛත්‍රීට අනක් ගුණක් නැහැ, රනිල්ට අනක් ගුණක් නැහැ. දැන් රටේ අද කැලෑව අතවරයට ලක් වෙලා, විනාශයට ලක් වෙලා. අන්න ඒ නිසා මේක ඓතිහාසික භූමියක්. සියක් ගානක් ස්වාමින් වහන්සේලා දන් වළඳලා, සෙත් ප්‍රාර්ථනා කරලා, ගස් පැවිදි කරලා, එක ගහකටවත් අත තියන්න එපා කියපු භූමියක් මේක. දැන් රාජපක්ෂලා මේ ගස් වලට අත තියන්න කම්පැනියක් ගෙනල්ලා තියෙනවා සිංගප්පූරුවෙන් ගැසල් වෙන්චර්. පැවිදි කරපු ගහකට
තොපට අත තියන්නට අපි ඉඩ තබන්නේ නැත. ඒක තමයි කියන්න තියෙන්නේ. දැන් අර මේ ගැමුණු කුමාරයේ කතාවත් අපි මෙතනම කියමු. ආ ඉතිහාස කතාව. ඉතිහාස කතාව. ආ ඒකත් වැදගත් කතාවක්. දැන් මේ දැන් රජ කාලේ දැන් රජවරු වගේ නෙවෙයි ඒ කාලේ රජවරු අපි අහලා තියෙන ඉතිහාස පොතේ තියෙන කතාව. ඔය දුටුගම් රජතුමාත් මේ රාජපක්ෂවරු හිටපු ඇත්තනේ හිටියේ. මාගම රාජධානි. ඉතින් මේ රට එක්සේ සත් කරන්න එලාරත් එක්ක යුද්ධයට යන්න ගමනක් ගියා. මාගම රාජධානි ඉඳන් මේ ප්‍රදේශය හරහා මයිංගනේ හරහා අලුත් නුවර හරහා අනුරාධපුරයට ගියා. යනකොට මොකද කරේ? යනකොට නිකම්ම යුද්ධෙට ගියේ නැහැ දැන් වගේ. ජනතාව ගැන කල්පනා කරලා ගියේ. මොකද යුද්ධයක් කරනකොට ප්‍රශ්නයක් එනකොට ජනතාවට ආහාරින්ගයක් එන්න පුළුවන්. ජනතාව සෞඛ්‍ය වශයෙන් දුර්වල වෙන්න පුළුවන්. එහෙනම් ජනතාවට හොඳට කන්න බොන්න දීලා ශක්තිමත් කිරීම රටේ පාලකයාගේ වගකීමක්. එන දුටුගැමුණු රජතුමා යුද්ධයට යන්න පෙර ආතුව තමන්ගේ මල්ලි සද්දාතිස්සට පවරලා තියෙනවා. ඉස්සලා මේ රටේ ජනතාවට මට කන්න බොන්න සම්පාදනය කළා තමයි යුද්ධයට යන්න වෙන්නේ. එන්ද නුඹට වාරයි මල්ලි ගිහිල්ලා අස්සද්දරලා මේ රටේ ජනතාවට කන්න බොන්න ඇතිපමට සම්පාදනය කරාම තමයි මම යුද්ධය පටන් ගන්න. එන බාර දුන්නේ සද්දාතිස්ස කුමාරයා. ඉතින් සද්දාතිස්ස කුමාරයා ආව වෙල්ලස්සට. ඒක වෙල්ලස්ස වුණේ පස්සේ මේ ප්‍රදේශයට ආව බින්තැන්න මේ දිගමඩුළු ප්‍රදේශයට ආවා. ඇවිල්ලා දැන් එතුමා ජනතාවත් එක්ක කවල වෙල්ලිය ආව ලස්සක් දෙනවා. අසද්දල් දැන් යවන හසුන් පත යවන පුස්කොලේක ලියලා යවන රජතුමාට දුටුගම් රජතුමාට අද මෙච්චරක් හැදුවා මෙච්චර බුසල් ප්‍රමාණයක් හරි වැව් මෙච්චරයි අමුණු මෙච්චරයි යවන දුටුගම් රජතුමා යවනවා තව ප්‍රමාණවත් නැහැ තව ප්‍රමාණවත් නැහැ ඉතින් මෙහෙම හදලා අන්තිමේට යවුවා සද්දාතිස්ස කුමාරයා හසුනක් දැන් මේ ලක්ෂය වෙනි වෙලා හැදුවා දැන්මත් ප්‍රමාණවත්ද කියලා දන්වා යවන්න කියලා ඊට පස්සේ දුටුගම් රජතුමා හසුනක් යවුවා ඇති මල්ලි කියලා දැන් වැඩේ ඇති මල්ලි ඇති මල්ලි ඇති මල්ලි කියපු තැන හදපු අන්තිම වෙල්ලෑය ලක්ෂය වෙනි වෙල්ලෑය. අන්නේ වෙල්ලෑයට දැන් තියෙන ප්‍රදේශයට කියන නම තමයි ඇති මල්ලි. අනේ ඒ වගේ දැන් අලුත් කතාවකුත් තියෙනවනේ ඔකට. ඒ මොකද? දැන් මේ රජතුමා ඉන්නෝනේ මාගම රජාගෙන් පත් වෙච්ච අයියලා මල්ලිලා. ඒ මල්ලිලාත් ඉන්නවා දැන් රජ වෙලා. දැන් මේ කට්ටියත් දැන් අපිට අර ලියුම යවන්න වෙලා තියෙන ජනතාවට. රජතුමා යවන්නේ නැහැ. ඔව්. දැන් මේ රටේ අර අනුරාධපුරෙන් ඉඩම් අක්කර ලක්ෂය ඇමරිකන් කම්පැනියට කොමාරිකා වලට. මෙතනින් අක්කර 65000යි සිංගප්පූරු කිව්වට මේක මව් සමාගම ඇමරිකාවේ. ඒකට දෙනවා අර පැත්තෙන් තෙල් ටැංක ඉන්දියාවට දෙනවා ජැටිය දෙනවා චීනට දෙනවා වරායි චීනට දෙනවා එහෙනම් දැන් අපි කියනවා අයියලාට මල්ලලාට ඔක්කොටම අපි කියනවා ඇති අයියේ ඇති මලේ ඵලයන් ඇමරිකාවට අර මේ මෙහෙම කතාවක් තියෙනව නේද අහලා තියෙනවද වැත්තෑවේ හාමුදුරු මුත්තිල කාවේ ලියුවානේ අවසාන කවිය අහලා තියෙනවද අවසාන කවිය ඔව් අවසාන කවිය මූසිල මෙපුර තට නුවරක් නොවේ ඉඳිනට ඉන්තෝ මෙහි නොසිට යවයි නෙරපූය යම පුරේට දැන් ඒ කවිය වෙනස් වෙලා තියෙනවා. වැත්තෑවේ හැමදේ ඊටම මෙහෙම ලියනවා. දැන් ලියන්නේ කොහොමද දන්නවද? හොර රජුනි මෙපුර තට හොර රජුනි මෙපුර තට නුවරක් නොවේ ඉඳිනට ඉන්තෝ මෙහි නොසිට අන්තිපති දෙවිදි කියලා ලියන්න පුළුවන්. යවයි නෙරපූය ඇමරිකාවට. ඒක හරියන්නේ නැහැ. ඇයි දන්නවද? මුන් හොරකම් කරපුවා අපිට ගන්න ඕනේ. එඳ යවයි නෙරපූය වැලිකඩ බන්දනාගාරෙට. කියලා තමයි අවසන් කරන්න ඕනේ. මේක කටක් නෙමෙයි මේක මේක රටක් හරි එහෙනම් සවන්ස අපේ හාමුදුරුවන්ගෙන් අපි හාමුදුරුවන්ගෙන් අහමු හාමුදුරුවෝ කියලා මම හසුරු කරලා තියෙනවා එන්න එමයි මේක ඓතිහාසික භූමියක් මේ ඌව වෙල්ලස්සේ අක්කර 65000ක භූමියක් බහුජාතික සමාගමකට දෙනකට විරුද්ධව 2000 17 යහපාලන ආණ්ඩුවේ අපිට යහපාලනේ දෙනවා කියපු අය ලෝක පරිසර දිනේ දවසේ ජනාධිපතිවරයා පරිසර ඇමතිවරයා මහවැලි ඇමතිවරයා වශයෙන් මේ භූමියේ මුල්ගල තියන්න ලැබුණා මේ කියන යොදාගත්තා ලෝක පරිසර දිනේ. ඒ අවස්ථාවේ වෙල්ලස්සේ මහා සංඝරත්නයත් ජනතාවත් ඒක රාශි වෙලා මේ භූමියට ඇවිල්ලා මේ භූමියේ තියෙන සියලු ගස් මේ අද දැක ගන්න පුළුවන්. මේ දා අපි 2017 මහනගර ගස් තාම මේ සිවුරුපටි තියෙන මේ ගස් ජුනිපස්සෙන්දා ඒ විදිහට මේ හැම ගහක්ම මහන කරලා දැන් කොටසක් ඒවා ගැලවෙලා තියෙනවා. ඉතින් ඒ ගස් මහන කරලා මේ භූමිය සංගසතු කරලා මේකේ සාංගික දානයක් දීලා සියත් නමකට වැඩිය මහා සංගරත්නේ වැඩම කරලා සාංගික දානයක් දීලා මේකට අත තියන්න එපා. මේ ලෝක පරිසර දිනේ දවසේ මේ වගේ පරිසර හානිය සිද්ධ කරන්න එපා කියන එදා පණිවිඩය දුන්නා. ඒ තියෙද්දි අද මේ පාලකයෝ ඒ කියන්නේ ඒ අයත් මේකේ ඉන්නවා. ඔය මෛත්‍රීපාලලත් අද මේකේ ඉන්නවා. ඔය හැම කෙනාම අද මේ ආණ්ඩුවේ ඉන්නවා. ඒ හැමෝම එකතු වෙලා අද සෝදානම් වෙනවා මේ මහා සංගරත්නේ දා ඒ දීපු ඒ හඬටවත් ඇහුම්කන් නොදී අද වෙල්ලස්සේ මහා සංගරත්නේ පහුගිය 12 වෙනිදාත් බිබිල නගරයට එකතු වෙලා හාමුදුරුවෝ සිය ගණනක් එකතු වෙලා
වගේම ජිනුසු දහස් ගණනක් එකතු වෙලා ඒ දීප පණිවිඩයත් ඇහුම් ගන්න උදේ තාමත් උත්සාහ කරමින් ඉන්නවා මේ බහුජාතික සමාගම් වලට මේක දෙන්න. ඒ නිසා අපි කියනවා මේ පාලකීන්ටත් ඒ බහුජාතික සමාගම් වලටත් මේ වෙල්ලස්සේ මේ ඓතිහාසික භූමි ඒ විදිහට ඔබට ඕන විදිහට මේ විකුණා විකුණන්න. ඔබේ සාක්කුවල ඩොලර වැටෙන විදිහට මේක විකුණලා මේ අහිංසක ගොවි ජනතාව විනාශ කරන්න, ගොවි ජනපද විනාශ කරන්න, මේ ජනතාවගේ භූමියෙන් උදුරා ගන්න කිසිසේත්ම අපි ඉඩ දෙන්නේ නැහැ. මේ ගස් මහන කරපු භූමිය ඉඳලාද අපි කියන්නේ. ඔව්. ඉතින් ආම්දුරනේ මේ අපි කියන්න ඕනේ ඔය කොළඹ දේශපාලන පක්ෂවලට කඩේ යන්න අපි ඒගොල්ලන් ආදරයෙන් අමතන්නේ කහපාට සුරතොලුන් කියලා. ඒ සුරතොලුන් නෙමෙයි මේ. යෙලෝ පෙට්ස්ලා නෙමෙයි. මේ තමයි ජනතාවත් එක්ක ඉන්න මහා සංඝයා. අතීතයේ ඉඳලා මේ රටේ මේ මහා සංඝයා තමයි ජනතාව ජීවත් කළේ. අම්දුරනේ ඔබ වහන්සේගේ අදහස කියන්න. ඓතිහාසික වශයෙන් වැදගත් වන පුණ්‍ය භූමි ප්‍රදේශයක් තමයි ඌව වෙල්ලස්ස. මේ මහියංගණය බුදු පියාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් ලක්වෙච්ච ප්‍රථම බිම. එදත් බුදුහාමුදුරන් වහන්සේ වැඩම කරේ මේ රටේ මිනිසුන්ගේ සමගිය හදන්න. ඒ හදාගෙන ආපු ධර්මානුකූල ගමනේ ධාර්මික ප්‍රදේශ මේ ස්ථාන. මේ කැලය ගහකොළ සතා සීපාව අපට ජාතික සම්පතක්. මේ වගේ වටිනාකම මිල කළ නොහැකි තරම් ශ්‍රේෂ්ඨ වටිනාකමක් තියෙන තැනක්. ඒක තේරුම් ගත්ත ප්‍රදේශවාසී ස්වාමීන් වහන්සේ මේ අරමුණ වෙනුවෙන් මේ ගස් පැවිදි කිරීම නම් වූ පූජනීය කාර්යයක් සිදු කළා. අපේ සංස්කෘතිය හැදුනේ බෞද්ධ සංස්කෘතියෙන්. බෞද්ධ සංස්කෘතියෙන් හැදිච්ච සංස්කෘතියක් තුළ මෙහෙම යම් සිද්ධියක් සිදුවීමම එයාට සුවිශේෂී කාරණයක් බවට පරිවර්තන වෙනවා. සමන්ත සහෝදරයා කිව්වා වගේ ඉතින් කියන්න දෙන්නේ ඇති මලේ කියලා තමයි. නේද? දැන් ඇති අයියටයි මල්ලිටයි ඔක්කොටම කියන්නේ දැන් නම් රටට දුන්න වදේ ඇති. බඩට බත් නැහැ. ඇහැට නිදි නැහැ. වාහනෙට තෙල් නැහැ. බොන්න බෙහෙත් නැහැ. පින් දෙන්නම් ඇති අයියා ඇති මල්ලි යන්න. මේ ඉන්නේ මේ අසාධාරණයට ලක් වූ අපේ ජනතාව. මේකල බොහොම මේ සුවපහසුවෙන් සුකෝභෝගීව ජීවත් වෙන මිනිස්සු නෙමෙයි. මේ පොළොවත් එක්ක ඔට්ටු වෙලා බොහොම අමාරුවෙන් වගාවක් කරගෙන රටටත් බත සපයාගෙන නැත්තම් ඉරිඟු භෝග සපයලා ජීවත් වෙන මිනිස්සු. මේ මිනිස්සු අහිංසකයි. ඒ වුණාට මේ මිනිස්සු මේ තැනේදී ඒ විදිහට අහිංසක විදිහට ඉන්න කැමති නැහැ. කියන්නකෝ මාමල නැන්දලා අපේ අම්මල තාත්තලා කැමති කෙනෙක් කතා කරලා කියන්න මේකට මොකද වුනේ කියලා. කියන්නකෝ මේකට මිච්චි දේ නම් 2006 තමයි ඉස්සෙල්ලා මේක ගෙනාවේ. 2005 ඊට පස්සේ ක්‍රියාත්මක වුණා 2006 ඉඳන්. 2006 ඉඳන් අවුරුදු 17ක් තිස්සේ සම්පූර්ණයෙන්ම දැන් සමාගම් තුන්වෙනි සමාගම් දැන් ඇවිල්ලා තියෙන්නේ. මේ රාජ්‍ය බලයක් නැතිනම් අපේ සමන්ති විද්‍යාත් මහත්තයා තමයි එක් කරේ. හේතුව අපි කලින් හෙන UMP කාරයෝ. එතකොට මේ අත බලන්නකෝ මේ 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 කොච්චර වැඩ කරලා තියෙනවද කියලා කියන්න මේ අත් දෙක බලන්න මේක ඈ මේ 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 අත් දෙක වගේ අත් දෙකක් කොළඹ දකින්න හම්බ වෙන්නේ නැහැ. මට අවුරුදු 74ක් වෙනවා. මම 1948 ඉපදුනේ. හැබැයි ඉපදෙනකොට නිදහසක් තිබුණා අපිට ඉපදෙන්න. නමුත් අර මැරෙන්න වෙන්නේ අපි සම්පූර්ණ මේ පරගතිය විදිහට. මේකේ අපිට කිසිම නයක් නැහැ. එතකොට ඒ සමන්ත විද්‍යාත් මහත්තයා සම්පූර්ණ රාජ්‍ය බලයක් නැතුව ඔබ අප හැමගේම බලේ අරගෙන ඒ එකමුතුකම උඩ මේක දැන් අවුරුදු 14 රැකල් තියෙනවා. මේක තවත් දෙන්න බෑ මුන්ට. දැන් කියනවා ඩොලර් නෑ කියලා. මේක විකුණන්න ඩොලර් නෙසුවට ඩොලර් දාගෙන මේක දියුණු කරන්න ඒවා පිට රට බැංකු වලට යනවා. මේ කියන්නේ මේ බැංකු ගිණුම් වලට යනවා. ජනාධිපති ගාගමැතික ඔය මොල හතක් තියෙන කල් හත් දිනක ඉන්නවා කියලා දැන් 14යි කියනවා. ඒ වුණාට ඊයේ පෙරේදා රාත්‍රි 8:30ට ජාති අමතව කොහොමද ජනාධිපතිතුමා එච්චර මේ කාලකන්ණි වචන කිව්වේ ඩොලර් නෑ කිව්වා. ඉතින් ජාති අමතන්නේ ඕකෙන්ද ඩොලර් නැත්තේ ඉතේකට මේ යාරුද්ද වෙනකොට සම්පූර්ණ කාබන මේ පොහොර නැති කරා. ඉතින් මිනිසුන් ගොවිතැන් කරන විදිහක් නැහැ. ඔය එක එක රටවලට අඬන්නේ ගිහින් ධන ගහන්න ඕනේ නැහැ. එදා පොහොර දීල් තිබ්බා නම් ලංකාවේ මේ ගොවිතැන් කරන මේ මිනිස්සුන්ට අද මේක සුවම්පෝතේ ඉවරයි. දැන් කන්ද නැහැ, පොණ්ඩ නැහැ, අඳින්න නැහැ, පළඳින්නේ නැහැ, මොකවත් නැහැ, ගෙවල් කිරිපිටි නැහැ, කුස්සියකට ගිහින් බැලුවම ඒක අපාය වාගේ හැලිවලන් ටික විතරයි කබල් ටික තියෙන්නේ. කිසිම දෙයක් නැහැ. මෙවුන්ට ඇස් නැහැ. හරි, උන්ට තියෙන රජ සැප අපට බලු සැප. ඩොලර් නැති නිසා මේ අහිංසක ගොයියන්ගේ මේ ගොවිතැන් කරන මේ භූමිය මේ විකුණන්න යනවා. දැන් බාගට මම හිතේ විකුණල් ඇති. නමුත් විකුණන්න දෙන්න හැමදාම දැන් මට හිතනම දිනයක් කියන්න බෑ. හැමදාම රාත්‍රියට හැන්දෑවට මල් පූජා කරලා සමන්ත විද්‍යාරත්න මහත්තයා ඇතුළු මේ සංඝ පිරිසට එතකොට
මේ ලෝක සාසනේ ආරස්සකන් දෙවි දේවතුන් වහන්සේ අපින්දෙන මේ අපර කොහොමද බේරල් දෙන්නේ කියලා ඔබතුමාලා වචනයකින් හරි මේකට මම කළොත් හුස්ම රෝදක් හරි පොද මම කරලා තිබුණොත් මේක භූමිය බේරා ගන්න ඔබතුමාලා ඔක්කොටම නිවන්සුව අත් වෙන්න අපි මේවා කරලා තියන්නේ හැමදාම මේ කරනවා මෙතනින් පස්සෙත් ඒක කරනවා හැබැයි මේ මේ වාගේ පාලනයක් නා 1900 කියන්නේ දැන් අවුරුදු 74ක් වෙනවා මේ සුද්දගෙන් මේ රට අරගෙන නමුත් මෙන්න මේ තක්කඩි මේ කියන්න වචන නැහැ කිව්වා කිව්වොත් මේ කියන්නේ ඒක සිස්ට කමක් නැහැ මෙවුන්ගේ මේ ආණ්ඩුව සම්පූර්ණ මේක විනාශ කරලා දැම්ම කියන්නකෝ මේ මාත්‍රේ අපේ කවදාකවත් මේ රටෙන් හිඟන්න යන්නේ නැහැ දෑතෙන් හිඟගෙන කෑවේ මේ මහ පොළොවේ ඒ වට හෙටත් නඩුවකට යන්න ඕන පොලිස් කාර්යෝ දැන් ගිහිලා තියෙ මේ ලියුම් දීලා තියෙනවා ඔය ඔයගලංගෙත් ඉඳන් අනවසරයෙන් මේ ඉඩම් වගා කරනවා කියලාලු තියෙන්නේ ඊට පස්සේ හෙට දැන් මේ පොලිසියට ඇවිල්ලා ඒක මේ මොකක් හරි විභාගයක් කරන් නැත්නම් ඊළඟට ප්‍රශ්නයක් ඇති වෙයි කියලා තමයි කිව්වේ ඊට පස්සේ දැන් ආය යන්න ඕනේ හෙට පොලිසියට දැන් වෙලා තියෙන්නේ මේ මිනිසුන්ගේ ඉඩම් වල මිනිසුන්ට වගා කරන්න දෙන්නේ නැහැ දැන් ඉතින් අදී එන්නේ අපි දැක්කේ ඉන්න මේගොල්ලෝ නේවා විනාශ කරා අපේ වට දෝෂ මේ අම්මගේ එක විනාශ කරා කියලා ඒක තා අපිට කිව්වා කියන්න සන්තෝෂයි අදේ මිනිස්සු ඔක්කොම අපේ සමන්ත විද්‍යාලත් මහත්තයත් එක්ක ඔක්කොම දැන් ඉකුතිලා ඉන්නවා මේකම මන්ත්‍රි කියන්නේ මේක අතිවොත් කියන්නේ තියන් ඉස්සලා දිනල ඉවර අපේ අපෝ මම කරන්නේ මේ මේ ඔය පහු කරනකොට මම රැකල ඉන්නවා. හා. දැන් යන්නේනකොට මාත් හරිම බයයි. දැන් හයෙන් පස්සේ එතකොට පොලිස් කාර්යය හයදින් කැවිලා ඉන්නවා. දැන් අපිත් කැවිලා දාන්න වෙලා තියෙනවා අපේ ආරස්සාවට. අපි මේ ගොයි පොළොවේ මේක තුවක්කු දිනනවා. එතකොට මේ තුවක්කු පහයක් දීලා තියෙනවා. මේ මිනිස්සුන් රැට ගියොත් වෙඩි තියන්නේ. ඇයි පොලිස් කාර්යෙන්න බැරි මේ තුවක්කු අල්ලන්නේ? මේ අපේ අපි මේ මේ දුප්පත් හිඟන්නුන්ගේ විතර දුන්නට අල්ලන්න පුළුවන් නේ. උන් අපේ අපි විතර දුන්නට එලවන්න පුළුවන් ගස් බල්ලුන්ට. ජනතාවගේ බලය දකින්න ඇති ඒ මිනිස්සු අසරණ වුණාට එලියට් නෑ යන්නේ නෑ ඕන ගණන් කරලා උටෙන්ද කියන්නේ සිංගප්පූරුවේ මුණ ගස් බල්ලාවක් තියන්නේ නැන්නේ කණවයකෙක් නැති එකෙක් මම හේන් තුනක් ඉවර අලිවට දෙකයි සෝලා පැනල් එක ඔක්කොම අරගෙන ගියා දැන් ගිහින් බලන්න කෙහෙල් අක්කර හතරක විතර තිබ්බ ඔක්කොම විනාශ කර මේ 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 හිගෙන හැත්ත මුංගේ අඹ දරුවන්ට පවා හෙන ගහන්න ඕනේ ඕරණ නැතුව ඔකියට පන්න ඕ වගාව සම්පූර්ණයෙන්ම ඉවරයි ඔන්න වගාවල්ට ගිහිල්ලා තියෙන කල ಬಲದಾವೆ ಅಲಾ ರಸ್ತೆ ಅಲಾ ಮೇಲೆ ಕೇವು ಕೀಗಲ ಅಲ್ಲಿ
Dan sama ini Paula kan diunuhin mau kayak nama tata dia bukanya itu orang itu mau ikat apa? Daru mau mereka tiap Sangwar dengan kalau ready diunuh kerja. Rata palingnya kerana yang toh nih kan? Ilang istilah dia bu palingnya ikat rata. Itu mau Sangwar dengan kalau deh pola Sangwar dengan kalau daru antara dia apa yang kalau diunuh dikerana nih? Apa ya? Hebe hatta urut dah kuno mau kedana. Apa palingku tiupun deh pola bika? Pake kamal tiga bika. Itu pas kelihatan tuliriya, wanita sasta vika, vikulla dengan waraya vika, jati tiga vika, teltangi vika, balagar vika, vikulla itu orang makanda tiennye, dengan tiennye idam, idamat vika itu pas separat itu robang golottino, ane itu tapi yatat tino, ini dengan ini dengan meva me apit aiti hasi guna ada, ada katia itu aiti hasi kebaik mereka apa sih ne dollar, makanda ini katia meva vika ini katia Amerika itu dia, ini tiennye khata aran sahih itu galila, meten istirah 5 lakh tibun apit dana galih tham dukeni khitiya, bahasa kan nanti dengan unuhan semeten ateh lagiya. Namun sejarah sebentar itu apa itu bauh sejarah segitu Maharatun berada hidup tank mana pulau amewa. Sejarah segitu amewa kisah pura pura juga itu sejarah itu amewa metenya tap pura abidya adyaksa general hidup apa acara senrat disana kemahatnya mungkin. Ia metana. Inda mewa tara bauh jati ke sama agama itu amewa diwena tank mewa. Ini mewa dengan apa yang merate gawur di Mahasanggarat itu desa premin itu merate jati itu adre kerana ayat mewa dengan beragam ke apa itu rakwa kimaknya ini. Kaget itu kan mukda anak itu daruan mewa tiennuni. Upaya kami laban laba itu berarti mensanskuti araksa kiri menganak itu apa itu orang sancar kerja apa yang kita perwadine kiri meng apa yang itu adyat mensagaskan itu tidak mewa itu mewa mewi itu dikurangkan kohomade balangin de puluan kamak ne ekai mesatan oh api mayangni itu apa ama api dekka mayangni salah pedesak sancar ke niketan tienna minisun nauti ne teng tienna dana itu tienne Sorobor bawa kendera kerana loko sanjar biaya parah aktif. Apa itu adiwasi dambani kat tempat na, naik kat tu inoni mandi leh tu. Saya na adiwasi jantah balan na loko loko yang apa erat engkau tienno. Itu mekar istilah apa sanjar ke agak tu tapi gawat budra jangan mahan sini. Langka abete Buddha telabel nama ini masa awa, dulu tu masa wedia. Awa Buddha mahan sini dengan wedal tienno apa erat tumpara. Tumpara wedam kerana kau tu me uatat wedal wedam kerana tienno tunghatar bolak. Mai anggane, muti anggane, kiri berem wedia ni. Buddha hamudir bahu, Buddha hamudir wedia, Sangwar sini wedia ni. Adi, Sangwar dini beri ni. Deng wadi ni me bukatet karya. Deng ini Singapura karya. Geser lincis. Eka ti wadam mana me apa erat jana adi berdiri. An eka ni pas ni tu dia ti wadam mana kod apa jana tawat mukade beri ni. Apa jana tawat kuhar jana. Miala ya Amerika abat. Apa dia ni tenak ni. Nama Mahapolo bi kunan nama dini ni. Eka nandai tai nandai ke bahujat ke samagam tai ukotum kian ni. Eka tu mana hatta katam. Terus me mahagala udah gal pi eset beri ni watu re. Me me katara me ketuin hatta ukom me watu re atul deina. Atul deina. Dan me katara me ketuat pas otering watu re me ha de beri ni. Eka tu mana dah sih ekhre me taksi ni. Iti me wa biher bihar ti pun Maharatun beri hitu teng. Dan me wa ke wadam man hatan ni Singapura geser lincis. An eka me tanawan adu. Pras ni. Eka tu mana walak pun kan nabala. Me netu nang apida me wa sanjara ke ente vidimat ti di ente.
Mewa narban nadiila, mewa rasawindin suwewindin nadiila, langka ut dollar hambakaran napuluwa. Oh, palawini karane api hitanne mewa sanrakshane wennone ape anagatha paramparawa wenwi. Ape urumaya. Mewa ape itihasagatha tan, aitihasika tan nisa. Anne ewa api vitarak balla satutu wennone nae ne. Ape abhimane pennannone lokete. Pennanakota ekata aarthika vasiyak enawa. Eka gattata prashnayak nae. Upaka karanawata wada api hitana maha dhanaskandayak eka hambakaranna puluwam kiyala. Idi anne ekata yanawa misaka meka vikunan kan eka nemei prashne. Meka vikunan kanne nemei hadanne. අන්නේක කොහමද දෙන්නේ දෙන්න පුළුවන් කමක් නැහැ කිව්වේ ඒකයි දැන් මේ මේ ඉන්න පොඩක් පෙන්වන්නකෝ මල්ලි මේ අපේ විශාල ජනතාවක් අපිත් එක්ක මේ ආව මේ තැනට මොකද හේතුව මේ මිනිසුන්ට අතරම වැඩ නැතුව නෙමෙයි මේ මේ මිනිසු මේක ගැන විශාල සංවේගයකින් ඉන්නේ මේ වෙන සිද්ධ වෙන දේ ගැන අපි දැක්කා මේ වැට ගහගෙන යන වැට මොනවාද අර එල්බීසියා ලීවලි එතකොට මම නම් ෆැක්ටරි පදවපු සහෝදරයට කිව්වේ මේ මම හිතනනම් එහෙම මේ මේක ගලවලා දානවා මුන් අරන් ගිහලා හිරේ දැම්මත් අපි ගලවනවා අපි ගලවනවා අපි අනිවාර්යෙන් ගලවනවා දැන් අපි ඉන්නේ මෙහෙමනේ සිංගප්පූරු කම්පැනි කාර්යයට ගහන්න දෙනවා වැට ටිකක් ඔය කිලෝමීටර් 10 15ක් ගහපු තැන වට කරලා ගැහුවට පස්සේ පාඩු වෙන්න ගලවන්නේ ගලවන්නේ නිකන් හැංගි හොරා නෙමෙයි මාධ්‍යයක් ගෙනල්ලා මහා සංග්‍රහත්වයක් වැඩම කරලා 10000 ගාන ජනතාව ගෙනල්ලා අපි මේ ටික වැට ඇමරිකන් වැට ගලවලා ඔක්කොම අයින් කරලා දානවා අපේ භූමිය එහෙම වැටවල් ගහන්න උන්ට අයිතියක් නැහැ Ape minisu bukti minda bumi, aitihasik bumi, oi wata wal gahakan ilagi la Amerika, oi wata wal gahakan la Singapura, Langkawi wata gahani Langkawi Singapura dengan mustin jalan tahu, eka hatra koni gahanu, eka harak sagar gahanu. Oh, sayang api, me, are ena kota dekka, gas suda me, pel kota wal wagi hadala, ebila me, minisu waga karna wadaki la balanda. Oh, me, ape jana tawat, gas suda pel hatra tieni, e hatra tieni waga wara. Waga wara, sir. එතකොට කොම්පැනියත් ඇවිල්ලා gas තුල පැල් හදලා තියෙනවා. ඒ හදලා තියෙන්නේ මිනිස්සුන්ගෙන් ඉඩම කොල්ල ගන්න. ඔව්. ඉතින් ඒ පැල් ගලවනවා අපි දැන් ටිකට. ඒකයි මම කිව්වේ එනකොට තවශයෙන්ම මේ මිනිස්සු මේ ඔක්කොම ජනතාව එකතු වුණොත් මුන්ට මේකට ඇතුල් වෙන්නවත් දෙන්න හොඳ නැහැ කිව්වා. දෙන්න බෑ. නීති පොතේ නම් තියෙයි අපි නීති විරෝධී වැඩේ කරා කියලා. අපි නෙමෙයි නීතිය කඩලා තියෙන්නේ. අපේ රටේ අපි නිජ භූමියේ උන්නේ. අපි නිජ භූමියේ උන් එළියට දානවා. එතකොට පරදේශක්කාරයන්ට ඉඩම දෙනවා. එහෙනම් මේක අපේ අයිතිය. ඒ අයිති රට තියන්න දෙන්න බෑ. එහෙනම් අපි ඒකට අදාළ ක්‍රියාමාර්ග ගන්න. ඉතින් අපිව මේ මේ මෙතෙන්ට එක්කන් ආවේ මේ රංජි රංජි නේද මල්ලි? ආ රංජි මල්ලි. ආ කියන්නකෝ රංජි මල්ලිගේ මේ මේකට තියෙන සහයෝගය සහ සම්බන්ධය. මේක ඇත්තම කියනවනම් අපේ ගමට ආව ලොකුම ව්‍යසනයක්. ඒ ව්‍යසනේ වෙලාවේ මම ගොවි සංවිධානයේ ලේකම්වරයෙක් විදිහට ඉන්නවා. ඒ ගොවි සංවිධානයේ ලේකම් විදිහට ඉන්නකොට අපේ ගොවි ජනතාවට පැනනගිච්ච ලොකුම ප්‍රශ්නයක් මේක. ඇත්තම කියනවා නම් අද වෙනකොට මිනිස්සුන්ගේ ඉඩම් ඩෝසර් කරලා මිනිස්සුන්ගේ මේ ජීවිතලා හිටිය පළ ගඩලා විනාශ කරලා මේ බහුජාති සමාගම් වලට ඕන විදිහට ඒ වැඩ කටයුතු ටික කරගෙන යනවා. ඉඩම කොටු කරගෙන. හැබැයි අපි මේ ඓතිහාසික මේ වෙල්ලස පුරවරේ තියෙන මේ කටානන් සහිත ලෙනේ ඉඳලා අද මේ කියන්නේ මේක මින් ඉදිරියට අපි කරන්න දෙන්නේ නැහැ. මේක කරන්න දෙන්නේ නැහැ. මේක අපේ නිජ භූමිය, අපේ භූමිය ආරක්ෂා කරන්න ලේ හලාගෙන හරි අපි එකෙම්ම මේ සටන අපි ජයග්‍රහණයෙන් තොර නතර කරන්නේ නැහැ. හරි. මේ නාමල් සහෝදරයා කියන්නකෝ නාමල් මොකද්ද මේ ඔගලන්ගේ අදහස්? ඔගලන්ගේ අදහස් හරි වටිනවා. මොකද ඔගොල්ලෝ බොහොම හොඳ ජව සම්පන්න විදිහට මේකට සහභාගී වෙනවා කියන්නකෝ. ඉතින් මේ මෑතකදී තමයි මහවැලියට මේ ඉඩම් පවරාගෙන මේ මිනිස්සුන්ට මේ ලොකු වදයක් දෙන්නේ. මහවැලියට පවරගත්තේ මේ ළඟදීද? 2017. ආ ආ. 2017 මෛත්‍රීපාල මහත්තයා ආණ්ඩුවෙන් තමයි මේ අපේ මෙහෙන් ගියේ මිනිස්සුන්ට මේක මේ මහවැලියට පැවරුවෙත් නිමල් සිරිපාද තියෙනවා. ආ ආ. එයා තමයි මේ මේක මේ කඩිනම් මොකද මහවැලි ක්‍රමයක් කියලා තමයි මේ ඉඩම් ටික කම්පැනිට දෙන්න තමයි ඇත්තටම මේ මේ කට්ටිය මේ ඔව් දැන් ඒක තමයි නිමල් සිරිපාල වගේ අයට ඡන්ද දෙන බදුල්ලේ මිනිස්සු හිතන්න ඕනේ ඉතින් මේවා ඔව් ඒක තමයි ඒ කට්ටිය කොහොමත් අපි ගැන හිතන්නේ ඡන්දය අරගෙන ගිහින් ඒ කට්ටියක වැඩේ කරගන්න මිසක් අපේ ගැන දැන් උදාහරණයක් විදිහට තේනුක විපක්ෂයේදී අපිත් එක්ක පොල් ගහන්නත් ආවා මේ දෙහිගම තේනුක විධානගම තේනුක විධානගම හා හැබැයි අද එයා තමයි මේ මේ ගමේ ඉන්න චන්දු මන්ත්‍රී කියලා ප්‍රාදේශ සභා මන්ත්‍රී කෙනෙක් ඒ දෙන්න එකතු වෙලා තමයි මේ මේ ව්‍යාපෘතියේ මේ මේ අපේ කොටසට මේ ගෙනා දෙන්න තියෙන්නේ ජනාධිපතිතුමත් එක්ක කතා කරලා හරි ඒගලන්ට යම් කිසි විදියක කොමිස් ඇතිනේ ඉතින් නේද වාසිය ඇතිනේ ඔව් ඒක තමයි එතකොට තමන්ගේ ගමේ මිනිසුන්ගේ දේපල අනුන්ට පිටරටවල වලට විකුණනඳ ගමෙන් ඡන්දෙන් පත් වෙලා ආපු වුන් තමයි වැඩ කරන්නේ ඔව් එයාලට කෝටි ගාණක් හම්බුනා මේ කාර් දුන්නන් පස්සේ බොහොම හොඳයි කියන්නකෝ සහෝදරයා අපිට වසන්ත ඔව් වසන්ත ඔයත් ඉන්නවා මේකේ කියන්නකෝ මේක මේ ගල් වෙන ගැන කිව්වොත් මාත් මගේ සීයා අම්මගේ
තාත්තා තමයි මෙහි සිටි දානි විදානි. මේ ගමේ. ඔය කියන දැන් ඔය ෆැක්ටරි භූමිය ගහන්න හදන ගමේ මේක 1958 කොටසකට ගල් දාලා තියෙනවා. මිනිස්සු පදිංචිලා හිටියේ භූමියට ගල් දැම්මා. වගා කරපු භූමියට ගල් දාලා නැහැ. ඒ කියන්නේ තමන් හේන ගල් දානවා කියන්නේ මායින්ගල් මායින්ගල් දාලා ඒක හදලා දීලා තිබුණා මිනිස්සුන්ට අර වදින් තැනට විතරක් දීලා තිබුණා අක්කරේ භාගයේ එහෙම දීලා තිබුණා හැබැයි වගා භූමිය එදා ඉඳලා අපේ සියල දැන් අවුරුදු 300ක් වැඩ කරගෙන ඉන්නේ කනේ ඔව් ඒකේ සාධක තියෙනවා වැව තියෙනවා චෛත්‍ය තියෙනවා මොකද සීල પરම්පරාවෙන් ආව තියෙනවා එතකොට තව ඔය මොනවද යබෝර් කියලා ගල් වර්ගයක් තියෙනවා ඒකේ මොනවද කර්මංශාලාවක් තිබිලා කියනවා ඔය ආයුධ හදපු එකක් යකඩ ඔව් යකඩ කර්මංශාලාවක් තිබුණා කියලා එහෙම එහෙම ඓතිහාසික පැති ගොඩක් තියෙනවා ඊට පස්සේ දැන් මේකේ වරින් වර අපේ ආචිලා සීලා වරින් වර ගෙනල්ලා නතර කර හාමුදුරුවෝ ගෙනල්ලා තියන් මේකේ තමයි වස්වසනවා කියලා කරනවනේ ඒකෙදි මේකේ තියාගෙන දානේ දුන්නා දානේ දීලා එහෙම කරගෙන ආවා ඊට පස්සේ දැනට 2006 තමයි මේ කේස් එක ආවේ මේ ගොවින්ට මොකද මගේ ඉඩමටත් ආවා එද්දි මේ මේක මනින්දාවනේ ඉස්සලා මනිනවනේ 2006 මනිනවා මේ කොටස වෙනස් කරන්න ඒ ආව මහත්තුරු බදුල්ලෙන් තමයි ආවේ එයා මගේ ඉඩමට ඇවිල්ලා මගේ පැලේ ඉඳගෙන කණින්ගමන් කිව්ව කෑම කනවා කණින්ගමන් කිව්ව මං ආව මාත් මොකද්ද මේ කරන්නේ කියලා ඊට පස්සේ කෝ ඔයාලගේ ඉඩම් ටික ඔක්කොම අපි නිදහස් කරලා දෙන්න හදන්නේ සින්නක් කර මනිනවා ඊට පස්සේ ඔයාට ඕන දෙයක් කරගන්න පුළුවන් මේ ඉඩම ඇතුලේ කියලා අපි ඔක්කොම එදා බොරුවට බොරුව කියලා ඇන්දුවා ඒ රජේසේවකෙද්ද ඔව් ඔව් එයා ඇවිල්ලා මේ නම එහෙම දන්නේ නැහැ එයා ඇවිල්ලා මේ නැත්නම් අම්මම දැක්කාද නෑ ඒක තමයි එයා ඇවිල්ලා මාත් 2006 ආවේ නෑ මිනිස්සු රවට්ටනේ හොඳ නෑ නේද දැන් උගලන්ට දෙන්න කියලා මැනලා ඔව් නේද එහෙම තමයි කරේ කුකු රවටේ අපේ ගොවීන්ට ඔක්කොටම කරේ ඔයගෙන් කාලා බීලත් ගියා කාලා අපි මගේ පැලේ ඉඳගෙන තමයි බත් කෑවේ මම ගෙනු බත් ටිකම තමයි මිනිස්සු කෑවේ මම එළවලු දුන්නා බත්තිකාලා මණින්ගේ මංකෝ ඔයාගේ මේ කුඹුරාද වෙනස් කරලා දෙනවා මේ ඉඩම හේන මේ කෑල්ල වෙනස් කරලා දෙනවා මේ ඔක්කොටම අපි ගල් ටික පෙන්නන්න කියලා අපෙන් ඇහුවා කොතනින් කොතනින්ද කියලා ඒ තැන් පෙන්නුවා මෙයා ඇඳගත්තා ඔක්කොම ටික කරන් ගියානේ හැබැයි එදා තේනුක විදාන ගමගේ අපිත් එක 2017 මේ ඉන්න ගොවි ඔක්කොමත් එක්ක ලේස්තිලා පොල් ගැහුවා කවුරුද කාලියම්මා ඉස්සරහා පහන් පත්තු කරලා මුන්ට හෙන ගහන්න ඕන කිව්වා මම කකුල් දෙක මම කෙලින් තියාගෙන ඉන්නේ කිව්වා මොකද එදා පාලකෙන් කිව්වේ මේ කකුල් දෙක කෙලින් තියාගෙන ඉන්නකෝ යන්නේ නැහැ කොහිටවත් කිව්වා. ඒකල මිනිස්සුගේ ඡන්දෙ ගත්තා. මුන්ට හෙන ගහන්න ඡන්දෙ අරගෙන කරේ මොකක්ද දන්නවද? එදා කිව්වා කවුද මේ සීනි ඇමති හිටියේ කවුද ලක්ෂණ සෙනවිරත්න. ලක්ෂණ සෙනවිරත්නට කිව්වා ආයි දෙහිගම ඔය කන්දෙන් උඹට බිමට බහින්න දෙන්නේ නැහැ අපි කියලා මිනිහා මාද්දිලත් කිව්වා. එහෙම කියපු කටින් අද තේනුක ඇමතිතුමා හරි තේනුකත් එක්ක ලේස්ති වෙලා මේකේ ඉන්න ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රියෙක් ඒකගේ අපේ ඡන්දෙ ගත්තා හින්සේ මිනිසුන්ගේ අරගෙන ඉල්ලක මේ ඡන්දු ඡන්දු මන්ත්‍රී කියලා ප්‍රාදේශීය සභාවේ ඌයි දෙන්නත් එකල ඇත්තලා කරේ මොකක්ද දන්නද මේ අහිංසක ගොවින්ව මෝඩයෝ කරවලා උන් ටික දැන් වැජබෙන්න වැඩේ හදනවා හඳයි ගනල්ලා අපි තේනුක විධානගමගේ කියන්නේ ඔයා ඇවිල්ලා මේ මිනිසුත් එක්ක කතා කරන්න දැන් ඊළඟ පාර චන්දිල්ලන්න බෑ ඒකෙන් ද චන්දු කියන එයත් දෙන්න ඔගොල්ලෝ අපෝ චන්ද දෙන්න යාර අයින්නම් මහත්ත චන්ද දෙන්න තමයි හිතන් ඉන්නේ මෙහාට එද්දි හොඳයි එහෙමනම් බොහොම ස්තුතියි හැමෝටම මේ මට වචනයක් කියන්න දෙනවා මට දැන් පේන විදිහට මේ අයගේ අදහස් වලට අනුව පැහැදිලි වෙන දෙයක් තමයි මේ ප්‍රශ්නේදී ඒ දේශපාලකයන් විරුද්ධ වෙන්නේ තමන්ගේ අතට කීයක් කර නොයනවා නම් පමණයි ඒ කියන්නේ එදා විරුද්ධ වෙලා හිටියේ ඇයි වෙන පක්ෂයකට තමයි මේකේ ලාභ ප්‍රයෝජන කි. මේ ඉඩම රට විනාශ නැති වෙන එක එයාලට අදාළ වෙලා නැහැ. එදා ඒ නිසා අරගොල්ල අතට යන එක වළක්වන්න මෙයාලා පොල් ගැහුවා, දේවාල ගානේ ගියා, මිනිසුන් සාප කරා, උද්ඝෝෂණය කරා. හැබැයි ඒගොල්ල දිනුවට පස්සේ අරගොල්ලන් හැලෙනවා, බලේ ආපු කෙනා අරකට ආපහු අත ගහනවා. මේ පක්ෂ දෙකම ඒකාකාරීව තම අතට ඩොලර් ටිකක් එකතු කර ගන්න සහ මේවා පාවා දීලා අපේ රට වනසලා ඒගොල්ලෝ වැජබීමේ අවශ්‍යතාවයක් තියෙන බව පැහැදිලිව පේනවා. පක්ෂ දෙකම කරේ ඒක. අපි ඒකයි කිව්වේ. ඒක ඒ දෙගොල්ලොම එකට ගැට ගහලා අපි ගෝල් ෆේස් එකෙන් එහා පැත්තට දාලා මේ අපේ සමන්ත විද්‍යාරත්න ඇතුළු ඒ කණ්ඩායමට මේ රට බාර දෙනව නැත්නම් මේකේ ඉතුරු ටිකත් විකුණලා තමයි ඉවර වෙන්නේ. ඉවරයා කියනවා කවුද මේ සමන්ත විද්‍යාරත්නගේ මේ බූදලියද්දි කියලා අහනවා. අපි අහන්න කැමති චන්දු වගේන් මේක සමන්තිද්‍යාරත්නගේ බූදලයක් නෙවෙයි නම් චන්දුවක් බූදලයක්ද කියලා.
Mestan tapi sahabat Vinawa, tapi gue bela sejana itu insurki ini perempuannya perdana anusaha seker, dorang golde sorot naik kahamudru, eva game apa anusaha seker, senusunggal Rajmahavihari, tapi alu ketiak apa silaman sahamudru, eva game apa Ridimalya the Puran Vihari apa naik kahamudru, etulu, apa khanda memi gojana tawa etulu apa me naik katte meten sambandh Vin. Ada apa bisesan khate helidaru karan hadanne, me bahujat ke samagama me idema ganne ke terihwa apa wasrda hatak day akanda satana ke dirat Vin. Namut me wartamana ando ita dolar hingga ke tempat kira ini mohote rata sampat kunukol itu dolar roll itu bikunan atere mekat bikunan nanti abasan pibur pat sakas kalatien. Apatet thorotur warta beno ame beno kote gasal ventures bahujat ke samagama dolar miliannya kebala tieno me samagama venue meh katitu karena IMS sold in samagama dolar miliannya evpu bauta apatet thorotur warta beno. Me mudal evala tien beno kote bat nivei me biaya prti keran adal parisare pasubi mahadaga nanti ma evala tien. Pradana madya marketing kerana, mereka percaya kerana ayat negatif, mereka bawa di latihan kerana turut warta beno, ekat mereka subcontract kerana tawakan dalam kerana agit di la, dan suda orang beno dollar million ak yudala, mereka bima jangan tawai petir di naga, ekat kapan dengan ekat beda, ekat suda orang beno mereka tiya, gobian tiang kapan mat di la, orang nama ganu puluan dikira baran, jadi mereka mahasanggrat mereka dalang ganu puluan dikira baran hadno, ani tiga adiwasi ngalang puluan dikira baran. Ia termeka percaya kerana mereka dewa loko bagi hadirnya rasa ino mahasangwardhana yang penuh kila jantah mulakaran hadirnya. Enda apik ino, onna dang adirajjawading ino subahabi. Kapan digan merate jantah phawa dinnam bot patkarla desa drohim bot patkarla akar hatpan dah kollakan hadan. Mesialla pisra teli darokaran sudanang vitrakne bayi me dollar million mereka kollakhanu bulati di tiyanine. Mereka piani warim birno. Enda mereka apa ni jebi me merate purvesya kebi me me aitihas kebi me thope dadbi makne bayi. Mereka topi itu dada yang kerana tiada bimak nabi. Mereka apa ni jadi bimak? Mereka apa pudah bimak? Mereka mula ke dada bimak nabi. Ini meh bimak apa yang araksa kerana sejarah siapa bir mutum mittang araksa kerana bagi araksa kerana doni mu thami ipadit cinti daru antem bimak tiend doni. E bimak mula terganjur dengan puluan kamak nai. Ini meh ke waga kerana minisung ke idam. Me sejarah siko waga kerana meh idam tiend oppu nanti bawaat. Oppu nanti unem muka apa yang darud? Nila dari oppu dunia netta. Oppu hatu netta. Minisung dat teka abu dia tiupun netta. Oppu di mana andu waga gimak? Enda api paling ni illi, matamai mereka bukti bintang ini suntuk oppo dengen kene kahandui. Singapura itu nih oppo dengen none, mereka nijabumi yang kahat dengen. Hati pura besi itu oppo dengen. Ya awasar tiye nih kena, arah anawasar kena. Paling ni illi mau oppo dengen doni. Dewan illi mau oppo di la, emni susang mardeni kerana namasya inang, mereka polo itu gelap penuh bau bau dengen. Dodan tiga dengen, annasi tiga dengen, damiris tiga dengen, ramutan dengen, rubber tiga dengen, amber tiga dengen, anhem kalau mereka suka arti gunakan. Ukwal ingat lagi arti aklangka ini, ukarma tu kemasar tegai. Minisun tenang ada re, minisun tu me polot gelapin boleh agak din. Mungkin jalan sampat rekan boleh agak din. Emel tu kerana be, ilang ilim, mukab. Wanah satu untuk gelapin ida, wanah satu ke ini nutup mula gan hatu nama company tak kerehat bandah ayat de, wanah satu untuk ini ida. Mema aliat tu gelapin ida, ane ida, wanah sandra cini tu gelapin keran. Ia wanah satu untuk din doni, ia Singapura tu din be. Ilang me ida, me amanod, me pura was tu ti ida. Mereka pura bidya atau jati guru mereka tiada. Mereka pura bidya departemen itu lepawaran. Mereka sanraksana keran. Anak itu daruan terbalan. Sancar ke anten. Satu ada yang magdana tempat mereka patkaran noni. Orangnya illing tu nombel istikara palla. Singapura illing istikara dende be. Ini dah nukara tu. Api suda nama satu istirahat argani. Anda ani wari mendan jana adi peti uru dende peradua mereka biaya putih kira. Patina sampatak bi gunani. Obat mereka satu sahaya dende.